ආයුබෝවන් කියලා පිළිගන්න සෙල් කන්ස්ට්‍රක්ෂන් channel එකෙන් ගේන මේ වීඩියෝ එකටත් අපි නිව්ස් එක හරි හයිට් එක හරි කම්බි බඳිනකොට ඒ කියන්නේ ස්ලැබ් එකට හරි ඕනම දෙයකට කම්බි බඳිනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා ටිකක් අපි මේ වීඩියෝ එකෙන් බලමු. පළවෙනි කාරණේ තමයි කම්බි අතර ස්පේසින් එක වගේම කම්බි හරියට මෙන්න මේ බාරවට ලම්බකව බැඳලා තියෙන ඕන. ඔකට මේකේ දිය කට්ටියට පේනවා ඇති කම්බි බැඳලා තියෙන මෙන්න මෙහෙම ඇදේට. එහෙම ඇදේට බැඳනම් අපිට ස්ට්‍රැප් එකක් බැඳලා අපි බලාපොරොත්තු වෙන කාර්යය හරියටම කරගන්න බෑ. මේවා හරියට මෙන්න මෙහෙම කෙලින් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ස්ට්‍රැප් වල මෙන්න මේ ජොයින්ට් එකත් මාරුවෙන් මාරුවට යන්න ඕනේ. ඒ කියන්නේ එක ජොයින්ට් එකක් මෙතන තියෙන්නේ, ආය අනෙක් ජොයින්ට් එක මෙතන, ආය අනෙක් ජොයින්ට් එක මෙතන, ඊළඟ ජොයින්ට් එක එන්න ඕනේ මේ පැත්තට. ඒ කියන්නේ සික්ස් එක පැටර්න් එකට තමයි යන්න ඕනේ මෙන්න මේ ජොයින්ට් ටික. මොකද මේ ජොයින්ට් එක කියන්නේ සාමාන්‍ය තැනකට වඩා පොඩි වීක් පොයින්ට් එකක් ඉඳලා ඒකින්ද අපි ඒක මාරුවේ මාරුවට දෙපැත්තට බැලන්ස් කරගෙන තමයි යන්නේ. මේ තියෙන්නේ ස්ලැබ් එක U බාර් එකක් දාලා නවත්තලා තියෙන තැනක්. මේ වගේ U බාර් එකක් එන්නේ ස්ලැබ් එක එන්ඩ් එකට. එහෙම U බාර් එකක් එන විදිය ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙයි. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම පල්ලෙහෙන් දාන්න. ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔය කට්ටියට හුඟක් පැහැදිලිව මෙහෙම U බාර් එකක් ගන්න ඇයි කියන එක. ඊළඟ කාරණේ තමයි අපි ස්ලැබ් එක ටොප් නෙට් එකේ හරි බොටම් නෙට් එකේ හරි කම්බි බැඳනකොට ලැබ් ජොයින්ට් එක තැනට ගන්න හොඳ නැහැ. ඔකටේ මෙතන පේන ඇති මෙතන ලැබ් ජොයින්ට් එකක් තියෙයි, ආයේ මෙතන ලැබ් ජොයින්ට් එක තියෙන්නේ. කම්බියක් කර කම්බියක් තමයි ලැබ් ජොයින්ට් එක පේලියට අවිල්ලා තියෙන්නේ. මේ කම්බියේ ලැබ් ජොයින්ට් එක තියෙන්නේ මෙතන, මේ කම්බියේ ලැබ් ජොයින්ට් එක මෙතන තියෙන්නේ. එතකොට ඒ ලැබ් ජොයින්ට් උත් යන්නේ සික්ස් එක පැටර්න් එකට. මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම 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 තමයි ඒ ලැබ් ජොයින්ට් උත් යන්නේ. මොකද ලැබ් ජොයින්ට් එකක් කියන්නේ වීක් පොයින්ට් එකක්. අන්න ඒ වීක් පොයින්ට් එක අපි එක දෙකටම ගන්න නැතුව තැන් දෙකකට අරන් තමයි අපි කම්බි ටික බැඳගෙන යන්නේ. මේක දෙව කට්ටේ තවත් පැහැදිලිව පේනවා ඇති අන්නේ විදියට ලැබ් ජොයින්ට් මාරුවෙන් මාරුවට ඇරන් තියෙන විදිය. මේක ඇරන් තියෙ මෙතන ඇරන් තියෙ ආයෙ මෙතන මෙතන ආයෙ මෙතනට එන්න ඕනේ. අන්නේ විදියට තමයි ලැබ් ජොයින්ට් මාරු කර කර කම්බි ටික බැඳගෙන යන්නේ. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕන වැදගත්ම කාරණයක් තමයි පඩිපෙළක කම්බි ටික බැඳනකොට පුළුවන් තරම් අපිට ෆුල් බාර් යොදා ගන්න පුළුවන් නම් ඒ ෆුල් බාර් එක යොදා ගන්න ඕනේ. සමහර වෙලාවට මෙන්න මේ වගේ ෆුල් බාර් දාලා කම්බි ටික බඳින්න යනකොට මේ කම්බි ටික අපිට කරදරයක් වගේ වෙන්න පුළුවන්. නමුත් අපි ස්ලැබ් එක ඊළඟ ස්ලැබ් එකක් දානවා නම් අනිවාර්යයෙන් මේ විදිහට ෆුල් බාර් දාලා දාන එක හොඳයි. මොකද එතකොට අපිට හරියට ස්ට්‍රෙන්ත් එක ගන්න පුළුවන්. එහෙම ස්ලැබ් එක දාලා ඊළඟ ස්ලැබ් එක දාන්න හුඟක් කල් යනවා නම් අපිට මෙන්න මෙහෙම එකම දුරකින් අඩි 5ක් 6ක් වගේ එළියට පන්නලා කම්බි ටික නවත්තලා තියන්න පුළුවන්. හොඳයි, මෙතන කට්ටියට පේනවා ඇති මෙන්න මේක තමයි ෆ්ලෝ ලෙවල් එක. මේ ෆ්ලෝ ලෙවල් එක අපි මෙතන පස් පුරවන්න ඕනේ. අපි මෙන්න මේ වගේ තැනකදී මුක් වලට සපෝට් එකක් දෙනකොට කරන්න හොඳම දේ තමයි මෙන්න මේ වගේ ඉච්චාරින් දාලා ඒ මුක් වලට සපෝට් එක දෙන එක. මේ තියෙන්නේ එතන ඒ වගේ තැනක් ගත්ත ෆොටෝ එක. කට්ටියට පේනවා ඇති මෙහෙම පස් ටික පෙරෙව්වත් මේක පස් ටික ස්ටේබල් වෙන්න ටික කාලයක් යනවා. අපි මේ පස් වලට මුක්කු දුන්නොත් අපේ ස්ලැබ් එකට කොන්ක්‍රීට් දානකොට ලෝඩ් එක වැඩි වෙලා සමහර ලාට ගිලා බහින්න වගේ පුළුවන් මේ මුක්කු ටික. එතකොට ස්ලැබ් එකේ ලෙවල් එක අපිට ප්‍රශ්නයක් වෙනවා. මේ ෆොටෝ එක කට්ටිය දකින්නේ ස්ලැබ් එකේ බොටම් නෙට් එක විතරක් බැඳලා තියෙන අවස්ථාවක්. ඊට පස්සේ අපි බලමු ස්ලැබ් එකේ ටොප් නෙට් එක බැඳදාම මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ ටොප් නෙට් එක බැඳදාම තියෙන විදිහ. ඔය කට්ටිය මෙතන පේනවා ඇති මෙන්න මේ හැරේ කම්බි අඩුයි, බීම් එක ළඟදී තමයි කම්බි වැඩි වෙලා තියෙන්නේ. එහෙම බීම් එක ළඟදී ටොප් නෙට් එක එන්න එක හේතුවක් තමයි බීම් එක ළඟදී ටෙන්ෂන් එක වැඩි වෙන හින්දා ස්ලැබ් එකේ බීම් එක ළඟදී විතරක් ටොප් නෙට් එක එන්නේ කියලා මම වීඩියෝ එකක් කරලා තියෙයි. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම පල්ලෙහෙන් දාන්න, ඒකත් බලන්න. එතකොට කට්ටියට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක මම ඔය කට්ටියට ගෙනාවේ ස්ලැබ් එක කම්බි බැඳනකොට සැලකිලිමත් වෙන්න ඕනේ තැන් ගැන තියෙන ෆොටෝ ටික. මම හිතන ඒ ෆොටෝ ටික ඔය කට්ටියට උගක් පැහැදිලි වෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් යාළුවන්ට බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රොස් පාට බටන් එක වල අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. හොඳයි, මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.